ඔව් ගරු සභාපතිතුමනි, ඇත්තටම අද මේ සංචාරක ශේෂය ගැන කතා කරනකොට සංචාරක ඇමතිවරයාවත් මේ ගරු සභාවේ නෑ. හරි, අපේ රටේ අද සංචාරක ශේෂය කඩාවැටලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ රටට ලැබෙන ඒ විදේශ විනිමය පිළිබඳව කිසිදු වගේ වගක් නැතුව තමයි මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මගේ ආසනේ මීගමුව බල ප්‍රදේශයේ වැඩි හරියක් ඉන්නේ එක පැත්තකින් ධීවර කර්මාන්තය නියලන අය, ඒට හා සමගාමීව සාපේක්ෂව දෙවෙනි තැනට ඉන්නේ සංචාරක ශේෂයෙන් තමන්ගේ ජීවනාලිය කරන අය. ඒතර හෝටල් ශේෂය තියෙනවා, ප්‍රවාහන ශේෂය තියෙනවා. මේ අය විශේෂයෙන්ම ණයක් අරගෙන තමයි මේ හෝටල් හදලා තියෙන්නේ, හෝටල් කාමර හදලා තියෙන්නේ, එහෙම නැත්නම් ලීසින් එකක් දාලා තමයි වාහන අරන් තියෙන්නේ. ඒතර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච ඒ සංචාරකයන්ගේ හිඟතාවය සහ ඊට පස්සේ කොවිඩ්, ඊට පස්සේ මේ ආර්ථික අර්බුදයක් තුළ සමස්ත සංචාරක ශේෂයම කඩාගෙන වැටලා තියෙනකොට මේ අයට ගරු සභාපතිතුමනි පැහැදිලිව ඒ අයගේ ණය වාරික ගෙවා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේක මේ ආණ්ඩුව මොකද කරේ? මොනිටෝරියම් එකක් දුන්නා. මේ මොනිටෝරියම් එකට මොකද කරේ? ණයයි පොලියයි එකතු කරලා තවත් මොනිටෝරියම් එකක් දුන්නා. දැන් මේ වෙනකොට මොනිටෝරියම් හතරක් විතර දීලා තියෙනවා. එදා 111ට ණය ගත්ත අය දැන් 130ක් විතර මේ ණය වාරික හතරටම ගරු සභාපතිතුමනි ගෙවනවා. මේ අයගේ සමස්ත ආර්ථිකයම ඉවරයි. එයාට සංචාරක ශේෂය තවදුරටත් නියලෙන්න බෑ. ඒතර බැංකු ටික පරාටා නීතිය යටතේ ඒ අයගේ දේපල අනීතිකව අත්පත් කරගන්න කටයුතු කරමින් සිටිනවා. එතකොට සංචාරක ශේෂයේ ප්‍රධානියා හැටියට ඇමතිවරයා මේ පිළිබඳව වචනයක් ගරු සභාපතිතුමනි කතා කරන්නේ නැහැ. ඊට අමතරව අපේ රටට එන සංචාරකයන්ට පහසුකම් ටික දෙන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික හදලා නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි අපේ සංචාරක ශේෂය කඩාන වැටුනේ. මම දැක්කා ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රී කෙනෙක් කියනවා එදා පාස්කු ප්‍රහාරයට කලින් අවුරුද්දට කලින් සිරියාවට ගිහිල්ලා 25 දෙනෙක් පුහුණු වෙලා ආවය. ඒකෙන් යම්ම පිරිසක් උපුරව ගත්ත අය. එතකොට අනිත් අයට මොකද වුනේ? නැවත වතාවක් මෙවැනි හානියක් සිදු වුණොත් අපේ රටේ අහිංසක මිනිස්සුගේ ජීවිතත් ඉවරයි, සංචාරක ශේෂයත් ඉවරයි ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, දැන් බලන්න අපේ රටේ සෞඛ්‍ය ශේෂය, දැන් මේ රටේ එන මේ සංචාරකයට යන්න පුළුවන් ද රෝහලකට? අපේ රටේ ඉන්න මිනිහෙක්ට රෝහලකට යන්න විදියක් නැහැ. බාල ඖෂධ ගෙනල්ලා ලියාපදිංචි නොකළ ඖෂධ ගෙනල්ලා අධික මිලකට ඖෂධ ගෙනල්ලා ගෙනාපු ඖෂධ ගත්ත අහිංසක රෝගීන් මරණයට පත් වෙලා ඇස්වලට දාපු මේ ඒ ඖෂධ වලින් නිසා ඇස් අන්ධ වෙලා දැන් රටේ ඉන්න අයට ඖෂධ ගන්න රෝහලකට යන්න බැරි තත්ත්වයක් තියෙද්දි සංචාරකයන් රටට ඇවිල්ලා අසනීපයක් දුකක් කරදරයක් වුණොත් සභාපතිතුමනි, ඒ මිනිස්සයාටත් මරණය තමයි ඉරණම තමයි අත්වෙන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා, අපි පැහැදිලිව මේ ආණ්ඩුවේ මේ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මේ රටේ ජනතාව කිව්වේ 225ම එකයි කියලා. හැබැයි මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම වෙනස් කියලා පෙන්වන්න පුළුවන් හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ට පුළුවන් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද දෙන්න. අපි යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් ගිහිල්ලා කියනවා මේ රටේ ජීවත් වෙන ජනතාවගේ මානව හිමිකම් අහෝසි කරලා තියෙනවා, කඩලා තියෙනවා. මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වංචා කරලා හොරකම් කරලා ගෙනෙන ඖෂධ වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අද අහිමි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා මට තප්පරයක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ ළඟදි ගෙනාපු කැතීට වලට පාවිච්චි කරන, එහෙම නැත්නම් ඩයාලසිස් මැෂින්ස් වලට පාවිච්චි කරන මිනි කැප් එකේ ෆංගස් එකක් තිබිලා 10 දෙනෙක් මරණයට පත් වුණා කියලා අද අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඉන්සියුලින් ගේන්න ඩොලර් 1.50ක් වෙච්ච ඉන්සියුලින් එක වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එමර්ජන්සි පර්චේසින් වලින් ඩොලර් 4ට ගෙනල්ලා තියෙනවා. මේ වගේ අමනෝක්න පාපතර ඇමතිවරයෙක් ඉන්න රටක ජීවත් වෙන්න ලැබිච්ච එක පිළිබඳව අපි කනගාටු වෙනවා. බොහොම ස්තුතියි ගර්මන්තුමා. කින්ස් නෙල්සන් ගර්මන්තුමා ඔබතුමාට විනාඩි 4ක